පින්තුනේ අපි මේ දීර්ඝ සංසාර ගමනේ මේ අපේ හිත්වල තියෙන රාග ద్వේෂ මෝහ ආදී මේ ක්ලේශ ධර්මයන් සමහර සිදුවීම් අපිට හිතා ගන්න බැරි විදිහට සංසාර වෛර බවට පත් වෙනවා. ඒ සමහර සංසාර වෛර ඔබටවත් මටවත් සමහර වෙලාවට ජීවිතේ හිතන්නවත් බැරි දේවල්. අපි නොසිතන දේවල් අපි පසුපස සංසාර වෛරයක් හැටියට ගොඩ නැගෙන්න පුළුවන්. දැන් බලන්න ධර්මී සඳහන් වෙන සමහර සිදුවීම් ඔන්න බොහෝ කාලයකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන බොහෝ කාලයකට පෙර සිදුවීම. ඒ කාලේ අම්මා තාත්තා දෙන්නටම පුංචි දුවෙක් හිටියා. බොහෝ කාලයකට පස්සේ තමන්ට දරු සිඟිත්තෙක් ලැබුණා දියණියක්. ඉතින් මේ දුව බොහෝම ආදරෙන් තාම පුංචි කාලේ මේ දරුව හදාවඩා ගන්නකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගෙවල් වල දෙමව්පියෝ සමහරට නෑ දෑයෝ ඥාතීන් මේ ළමයා තාම පොඩි ළමයා මේ ළමයින්ට හොඳට පෝෂණය අවශ්‍යයි හොඳට පෝෂණය තියෙන්න ඕනේ මේ ළමයි හැදෙන ළමයි කියලා මේ ළමයින්ට ගොඩක් පෝෂණීය දේවල් කන්න බොන්න දෙනවා. ඉතින් ඔය අතරේ දවසක් අම්මා තාත්තා මේ දරුව වඩාගෙන නෑ දෑ ගෙදර කියනකොට හදිස්සියේ මග දැක්කක් කැස්බෑ බිත්තර වගේක් විකුණන්න තියෙනවා. කැස්බෑ බිත්තර ඒ කාලේ අපේ බුදුහාඳුරු පහළ වෙන්න බොහෝ කාලයකට පෙර කතාවක්. මේ අම්මා තාත්තා කල්පනා කරා අනේ අපේ දරුවට මේ ළමයාට නම් හොඳයි පොඩි එකාට ගොඩක් පෝෂණයේ තියෙන මේ බිත්තර හොඳයි. අර කැස්බෑ බිත්තර ටික ඔක්කොම වගේ ගත්තා. ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මේ ටික දවසක් තියාගන්න පුළුවන් දවස ගානේ මේ දරුවට දැන් එක එක බිත්තරේ හදලා දුන්නා. කෑමත් එක්ක බිත්තරයක් හදලා දෙනවා. මේ දරුවට අර කැස්බෑ බිත්තරත් එක්ක මේකට රහ වැටුණා. සාමාන්‍ය පොඩි දරුවෝ ඉන්නවා යම් කිසි දෙයක් දුන්නට පස්සේ ඒ රහ පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක හැම වෙලෙම ඉල්ලනවා. සමහරු කන්න බෑ කියලා මට ඒව නැතුව කන්න බෑ කියලා. ඒ වගේ දැන් ටික දවසක් යනකොට අර ගෙනාවු බිත්තර ටික ඉවර වුණා. දැන් මේ පොඩි දුව බිත්තර නැතුව කන්නේ කෑම කවා ගන්න බෑ. දැන් දෙමව්පියෝ කල්පනා කරනවා අපි මේ ළමයට මේ කැස්බෑ බිත්තර දෙන්න ගිහිල්ලා අපි වැටිච්ච අමාරුවක්. මේ ළමයට දැන් කෑමක් කවා ගන්න බෑ. මොනවත් කන්නෙත් නෑ. දැන් ඔහොම හිත හිතා ඉන්නකොට කල්පනා වුණා කොහොමද මේ දරුවට බිත්තරයක් දෙන්නේ. කැස්බෑ බිත්තර හොයන්නත් නෑ කලාතුරකින් දකින්න තියෙන. ඉතින් ඇවිදලා බැලුව හොයා ගන්නවත් නෑ. ඊට පස්සේ කල්පනා වුණා ඔය පොඩි එකා දන්න කැස්බෑ බිත්තරයක් නෑ මොකක් හරි බිත්තරයක් දුන්නා නම් හරි. ඊට පස්සේ බිත්තර දාන කිකිලියෙක් ගෙදර ගෙනාවා. වත් යටි කරන්න පටන් ගත්තා. මේ කිකිලි බිත්තර දානකොට ඔය බිත්තරේ හදලා දෙනවා. දැන් මේ ළමයට අර බිත්තරේ දවසින් දවස කිකිලි දාන බිත්තර හදලා දෙනවා. දැන් මේ පොඩි දුව දන්නවා මෙන්න මේ කිකිලිගෙන් තමයි මේ බිත්තර අරගෙන හදලා දෙන්නේ. ඔච්චර බිත්තර වලට ආසාවක් පෙරේතකමක් ඇති වුණාද කියන්නේ. අර කිකිලි බිත්තර දානකම් බලාගෙන ඉන්නවා ගිහිල්ලා වාඩි වෙලා. බිත්තරයක් වැටෙනකොටම ගිහිල්ලා ගන්නවා. දුවගෙන ඇවිල්ලා දෙනවා මට මේ බිත්තරේ හදලා දෙන්න. මට ඉක්මනට මේ බිත්තරේ හදලා දෙන්න. ඔහොම අපි කවුරුත් හිතන්නේ නැහැ. අපි හිතනවද කිකිලි වෛර බඳී කියලා ඔබට හිතෙනවද? සතෙක් වෛර බැඳගෙන සංසාරික වෛරයක් හැටියට මේක දිගට යයි කියලා ඔබ හිතනවද? බලන්න මේ සසරේ ස්වභාවය මිනිස්යන්ට විතරක් නෙමෙයි රාග ద్వේෂ මෝහ ආදී මේ කෙලෙස් මේ ලෝකේ ඉපදෙමින් මැරෙමින් යන හැම කෙනාටම තියෙනවා. මේ කිකිලිට වෛරයක් ඇති වුණ අර පොඩි දරුව ගැන තමන්ගේ දාන බිත්තරේ දැන් කිකිලි බිත්තර දාන්නේ ඒ තමයි කිකිලිගේ පැටියා දරුවා. කිකිලි බිත්තර දාන්නේ අර ළමයාට කන්න නෙමෙයි. හැබැයි බිත්තරේ ගන්නකොට ඔබ දැකලා ඇති සමහර ලාවට ওই පූසෝ ඉන්නව පැටවු දාලා ලං වෙන්නවත් දෙන්නේ නැහැ. වෙනදා කොච්චර ආදරෙන් ඔළුව අත ගාලා කෑම ටික දුන්නත් පැටවු දැම්මට පස්සේ ඊළඟට සමහර ගෙවල් වල ඇති කරන එක්කෝ බැලලියෝ ඊළඟට ඔබ දන්න සමහර බලු පැටවු පැටවු ගැහුවට පස්සේ ඒ ළඟටවත් පැත්ත පළාතටවත් යන්න දෙන්නේ නැහැ. පන්න පුරනවා හපනවා. ඇයි අර පැටවුන්ගේ ආරක්ෂාවට. එහෙම තමයි ඕනම සතෙක් තමන්ගේ පැටවු ටික රැකගන්නේ.
එදකොට ඒ බිත්තර දැන් ඔය කුකුල්ලෝ ඊළඟට කුරුල්ලෝ ගැන හිතන්න කෙකිලියෝ විතරක් නෙමෙයි. කුරුල්ලෝ බිත්තරවලින් කොච්චර නම් මහන්සිවෙලා අර බිත්තරේ රකිනවා. මේ දවසෙන් පැටව දාපු ගමන් බිත්තරේ වැටිච්ච ගමන් පැටිය අයිනෝ නෙමෙයි. එතකොට මේ කිකිලීට වෛරයක් ඇති වුණාර ළමයා ගැන. මගේ පැටව් කනවා. මගේ ළමයින්ව තමයි මේක කන්නේ කියලා අර කිකිලි වෛර බැන්දාර ළමයත් එක්ක. ඔහොම කාලයක් ඉඳලා මේ කිකිලි මරණයට පත් වුණා. අර ගෙදරම පූසියක් වෙලා ඉපදුණා. අර ගෑනු දරුවා ටික දවසක් ඉඳලා පුංචි වයසෙම හදිස්සිය අසනීප වෙලා මේ ළමයා මැරුණා. ටිකක් ලොකු වේගෙන එනකොට මේ දරුවා මැරුණා. අර ගෙදරම කිකිලියක් වෙලා උපදිනවා. බලන්න මේ කර්ම සමහර කර්මවල ස්වභාවය සසර යන හැටි. දැන් මේ ඊළඟ ජීවිතේද අර ගෙදරම ඊළඟට කිකිලියක් වෙලා උපදුනා අර ගෑනු දරුවා. අර කිකිලි මරණයට පත් වෙලා පූසියක් වෙලා ඉපදුනා. දැන් ඊළඟ ආත්මෙට එනකොට දැන් කිකිලි දාන බිත්තරේ අර පූසිය ඇවිල්ලා කාලා යනවා. බලන්න වෛරය ඊළඟට ක්‍රියාත්මක වෙන ආකාරය. ඔහොම කාලයක් යනකොට දැන් කිකිලිට වෛරය ඇති වෙන්නේ අර පූසි ගැන. කිකිලි වෛරයෙන් මරණයට පත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුනා. ඒ ඊළඟ තුන්වෙනි ආත්මෙ කොටි දෙනක් වෙලා ඉපදුනා. අර පූසි කාලයක් ඉඳලා මරණයට පත් වෙලා මුව දෙනක් වෙලා කැලේක ඉපදුනා. දැන් මේ මුව දෙන පැටව දානකොට අර කොටි දෙන ඇවිල්ලා ඒ පැටව කන. දැන් බලන්න මේ ආත්මෙන් ආත්මෙට සංසාරේ පැටව කකා දරුවන්ගෙන් පලිගන්න වෛරයක් දිගට දිගට ආවා. ඔය වෛරයේ ආත්මෙන් ආත්මෙට දිගට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් කියනවා. ආත්ම 500ක් දිගට දිගට ආ. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දහම් දෙසන කාලේ. ඔය වෛරක්කාරයෝ දෙන්න සසරේ වෛර කර කර එනකොට එක්කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනා. සැවැත් නුවර ආසන්න ගමක ඉපදිලා තරුණ වයසේ එනකොට දැන් විවාහ වෙලා. අර අනිත් වෛරක්කාරයා යක්ෂණියක් වෙලා ඉපදිලා. පලිගන්නේ ළමයින්ගෙන් දිගට දිගට පලිගත්තේ පැටවුන්ගෙන් දරුවන්ගෙන් ළමයින්ගෙන් පලිගෙන ආපු වෛරයක්. හරි යක්ෂණිය බලාගෙන හිටියා පලිගන්න වෙලා වෙනකම්. ඒ වෙලාව තමයි විවාහ වෙලා දරුවෙක් ලැබෙනකම්. දරුවන්ගෙන් පලිගත්ත වෛරයක් තිබ්බේ සංසාර වෛරය. ඉතින් අර තරුණ කාන්තාව නිසි වයසට එනකොට විවාහ වුණා. තෙවම කාලයක් ඉන්නකොට ඔන්න දරුවෙක් ලැබෙන්න. දැන් දරුවා ලැබෙන්න දින ලං වෙනකොට කොහොම හරි ඒ තමන්ගේ මව් දෙමව්පියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දැන් ඔන්න දරුවා බිහි වුණා. දරුවා ලැබිච්ච දවසේම ඥාති නැගණියක් විදියට වෙස්වලාගෙන අර යක්ෂණිය ගෙදරට ආවා. ඇවිල්ලා වෙස්වලාගෙන ඉන්නේ. ඇවිල්ලා කිව්වනේ මේ මට ආරංචියටයි මේ ආවේ පොඩි එකා බලන්න. පුතේද්ද දුවේද්ද කෝ බලන්න කියලා ළමයා ඉල්ලගත්තා. ඉතින් අර දරුවා දැන් ටිකක් තුරුල් කරගෙන වගේ ඉන්නවා. අනේ අර මිනිස්සු ඉතින් එහාට මෙහාට යනකන් ඉඳලා ටිකකින් බලනකොට මනුස්ස ස්වරූපයක් නෙමෙයි යක්ෂණිය යක්ෂණියගේ ස්වරූපෙන් ලේ පෙර පෙර අර ළමයා කනවා. අර අම්මා එහෙම සිහි නැතුව වැටුණා අනේ මගේ ළමයා කියලා. යක්ෂණිය ළමයා කාලා පැනලා ගියා. ආයෙමත් කාලෙකට පස්සේ ඔය වගේම තවත් දරුවෙක් ලැබුණා. ඒ දරුවත් යක්ෂණී ඇවිල්ලා කාලා ගියා. දැන් ටික කාලයක් මේ අය දැන් බොහොම බයයි. තුන්වෙනි දරුවත් ලැබෙන්නේ ඉන්නේ. මේ අය කල්පනා කරා මේ දරුවා දැන් හරි පරිස්සම දැන් දන්නවා දෙවතාවක්ම ලැබෙන දරුවෝ යක්ෂණියෙක් ඇවිල්ලා කාලා යනවා. මේ ළමයා ලැබෙන්නේ ඉන්නකොට මේ අය කල්පනා කරා කොහොම හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. කාටවත් ගෙදරට නම් මොන නෑදෑයෙක් කාවත් විශ්වලාගෙන කාටවත් දන්න කෙනෙක්වත් ගෙදරට ගන්න හොඳ නෑ. ගෙදර ඉන්න තමන්ගේ හිතවත්ම නෑදෑයෝ කීප දෙනා ඇරෙන්න කියලා ඔන්න දැන් තුන්වෙනි දරුවා බිහි වෙන්නත් කටයුතු සූදානම් වුණා. ඔය අතරේ අර යක්ෂණියට වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් හැටියට වරයක් ලැබුණා. වෛශ්‍රවණ දෙවියන්ට අනෝතත්ත විලෙන් දවස ගානේ වතුර අදින්න ඕන, පැංගෙන්න ඕන. ඔය වගේ අපිට මේ ගොඩක් දේවල් තේරුම් ගන්න බැරි දේවල්. මොකද ඔබට යක්ෂයන් ගැන, දිව්‍ය ලෝක ගැන, ඔවුන්ගේ රාජකාරි ගැන
අපිට ඒවා තේරෙන්නේ නැහැ. දේශනාවල තියෙනවා ගොඩාක් ඒ වගේ සිදුවීම්. ඔබ අහලා ඇති යක්කු පාලනය කරන්නේ මේ ලෝකේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉන්නවා සිව් දිසා පාලනය කරන සතරවරන් දෙව් මහරජවරු කියනවා. විරෝඩ, විරූපාක්ෂ, වෛෂ්ත්‍රවණ, රුද්‍රරාෂ්ට කියන්නේ මේ සතරවරන් දෙවියන්. ඒ අය තමයි යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාවරු. වෛශ්‍රවන් දෙවියෝ තමයි යක්කුන්ගේ අධිපති දේවතා. එතකොට මේ දෙවියන් අතරින් යම් යම් යක්ෂයන්ට යම් වැරදිවලට ඔවුන්ට දඬුවම් හැටියට යම් දෙවියන් අනකරන දඬුවම් ලැබෙන. ඔබ මෙන්න මේ දේ කළ යුතුයි කියලා රාජකාරිය දඬුවමක් ලැබෙන. දැන් දඬුවමක් හැටියට දවස ගානේ අර යක්ෂණියට වතුරා දින්න ඕන වෛශ්‍රවන් දෙවියන් අනුසත්ත විලෙන් වතුර ගේ. එතකොට මේ කොහොමද වතුරා දින්නේ මේ මිනිස්සු වගේද අපිට ඒක හිතාගන්න බැයි දිව්‍ය කාර්යයක්. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් යක්ෂණීට මේ ළමයා කන්න එන්නවත් මනුස්ස ලෝකේ වැඩවලට පලිගන්න එන්න වෙලාවක් නෑ. අර රාජකාරියක දැන් දඬුවමක ඉන්නේ. කොහොම කාලයක් යනකොට අනේ අර දරුවා දැන් ටික ටික ලොකු මහත් වුණා. බොහොම බයෙන් දවසින් දවස දින සති මාස ගෙවිගෙන ගියා. කාලයක් යනකොට මේ අම්මා තාත්තට හිතුණා දැන් නම් යක්ෂණී ආවේ නෑ, ආයි නම් එන එකක් නැති වෙයි. දැන් ඕක එතනින් ඉවර ඇති. දැන් අපි බය වෙන්න දෙයක් නෑ කියලා ඔන්න කාලයක් යනකොට අර බයත් දැන් හිතෙන් ගියා. දවසක් මේ දෙන්න කතා වුණා, අපි අපේ දරුවා රහසෙමයි අපි ආරක්ෂිතව මේ දරුවා ලැබුණේ. දෙමව්පිය ආසාවෙන් ඉන්නවා දරුවා බලන්න. අපි දරුවත් දැන් ටිකක් වඩාගෙන යන්න පුළුවන් කාලේ ළමයත් වඩාගෙන අපි අපේ දෙමව්පිය බලන්න ගමේ යන් කියලා. හොඳයි කියලා දැන් දෙන්න සූදානම් වෙලා ලෑස්ති වෙලා ළමයත් වඩාගෙන යනවා. ඔහොම යනකොට සැවැත් නුවර ජේතවනාරාමේ ආසන්නෙන් තමයි ඔය පාරේ යන්න තියෙන්නේ. ඔය අසලින් යනකොට පොකුණක් තියෙනවා නාන තැන. මේ අය කතා වුණා අපි ඉද ගොඩාක් දුර ඇවිල්ලා මහන්සී දාඩියයි දූවිල්ලයි අපි චුට්ටක් මේ නාල කරලා පිරිසිදු වෙලා යම් ගෙදර හොඳයි කීවා. දැන් ස්වාමියා කල්පනා කරා දරුවා බලා ගන්නත් ඕනේ. ඉස්සරලා බිරිඳට කිව්වා මං දරුවා බලා ගන්නම් ඔබ නාල ගොඩට එන්න. ස්වාමියා දරුවා අතේ තියාගෙන හිටියා. බිරිඳ නාල ආවට පස්සේ බිරිඳට දරුවා දීලා දැන් ස්වාමියා වතුරේ බැහැලා පීන පීන නාන. බිරිඳ වාඩි වෙලා අර ගං ඉවුරේ දරුවට කිරි දෙනවා. ওই වෙලාවේ එදා තමයි අර යක්ෂණීගේ අර රාජකාරිය අවසන් වෙච්ච දවස. යක්ෂණී මේ කාර්ය අවසන් වෙච්ච ගමම්ම බැලුවේ මනුලව දිහා තමන්ගේ අර වෛරක්කාරය සංසාර වෛරේ බැලුවා. බලනකොට මෙන්න දැන් දරුවා ලැබිලා දරුවා ලොකුයි. කිරි දෙනවා දැක්කා. වෛරයක් ඇති වුණා. අර සංසාර වෛරේ මතු වුණා. වෙස්සලා ගන්නත් අමතක වුණා. වෛර කියන්නේ ඈතින් යක්ෂණී පන්නගෙන එනවා. කොණ්ඩේ කඩාගෙන යක්ෂණියක් පන්නගෙන එනවා. මේ අම්මා දැක්කා. කෑ ගහලා කිව්වා ස්වාමියාට ඉක්මනට ගොඩට එන්න. ස්වාමියාට ඇහෙන්නේ නැහැ වතුර පීන පීන නාන. එහෙම දරුවා වඩා ගත්තා. වටපිට බැලුවා ජේතවනාරාමේ දරුවා වඩාගෙන දුවගෙන ගියා ජේතවනේට. එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. අර පිරිස අතරින් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතු දෙක ළඟ මේ දරුවා තියලා කිව්වා අනේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න. මගේ දරුවා කන්න යක්ෂණියෙක් පස්සෙන් එනවා කියලා. අර බනහගෙන හිට මිනිස්සුත් බැලුවා මොකක්ද මේ දරුවෙක් වඩාගෙන ඇවිල්ලා මොකක්ද මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා යක්ෂණිය පන්නගෙන. හැබැයි ජේතවනේ දොරටුව ළඟදී දේවතාවරු යක්ෂණීව කොටු කරනවා. ජේතවනේට ඇතුළට ඇතුල් වෙන්න බැරි වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්ද ඔය ජේතවනේ දොරටුව ළඟ යක්ෂණියෙක් ඉන්නවා දෙවියන් කොටු කරලා. ඔබ ගිහිල්ලා මේ යක්ෂණීව එක් කරගෙන එන්න කියලා. ඒ වෙලාවේ අර අම්මා අඬාගෙන කියා හිට අනේ ස්වාමීනි මගේ දරුවට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදාළා නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්ද හාමුදුරු ගිහිල්ලා මේ යක්ෂණීව එක් කරගෙන බුදුරජාණන් වහන්සේ දකින්නකොට මෙහෙම බිම බලාගෙන වාඩි වුණා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා මේ ද්වේෂය, වෛරය, සංසාර වෛර
මේවැ ආදීනෝ මතුකරමින් බුදුරජාණන් වහන්සේ බණකිව. අර යක්ෂණියට වැටහුණා. සංසාර වෛර භයානකකම තේරුණා. හිතේ මෛත්‍රයේ සිත හටගත්ත ද්වේශේ සංසිදුනා. හැබැයි අර අම්මට අම්ම බයෙන් හිටිය අනේ මගේ දරුව කයිද දැන් කයිද පැනල දරුව ගනීද කියල. අම්මට මේ බණ ඔළුවට ගියන හරි යක්ෂණීට ධර්මය වැටහෙනු. බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් අන මේ වෛර මෙතනින් සංසිදෙනවා. මෙතනින් එහාට මේ වෛර යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා දැම් බයවෙන්න එපා කිවර අම්මට කතා කරලකින ඔය දරුව අරගෙන බය නැතුව මේ යක්ෂණීගේ අතට දෙන්න කියෝ. අනේ ස්වාමීනී මගේ දරුව කියෝ. නෑ බය නැතුව දෙන්න කියව. යක්ෂණීගේ අතට දරුව දුන්න දම්සභා මණ්ඩපේදී බුදුරජාණන් වහන්සේ ඉදිරි. ඒ වෙලේ මේ යක්ෂණී දරුව අතට අරගෙන දරුවව බොහෝම ආදරයෙන් හිස අතගාලා දරුව තුරුල් කරගෙන දරුව දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අබියස මාර අම්මගේ අතට දරුව දීලා යක්ෂණී වන්දනා කරලා පිටත් වෙලා ගියා. එතනින් වෛරේ සංසිඳුණා. ඔය ඔබ දන්න කතාවක් ඔය. ඒ කතාව ඉතිහාස විස්තර අටුවා කතා එක්ක තමයි මම ඔබට කිව්වේ. කාලි යක්ෂණීගේ කතාව බහල ඇති. එතකොට ආත්ම 500ක සංසාර වෛරය. දැන් ඔබ බොහෝ වෙලාවට අහලා තියෙන ඔය කතාවේ අන්තිම ටික. දරුවෙක් කන්න මෙහෙම යක්ෂණීක් ආව මේ සංසාර වෛරයක් බුදුහාඳුරු බණ කියලා සංසිදෙව්වා. යක්ෂණී බණ ඇහුවා. යක්ෂණී වෛරය අතහැරි අපි ওই ටික අහලා තියෙනවා. බලන්න මේ වෛරය පටන් ගත්ත තැන ආත්ම 500කට එහා වෛරය පටන් ගත්තේ අපි හිතනවත් දෙයකින්ද කියලා හිතන්න. අපි කවදාවත් හිතන්නේ නැති දෙයක්. බිත්තරයක් කන්න ගිහිල්ලා අර කිකිලි දාන බිත්තරේ අරගෙන කිකිලි වෛර බැඳා කියන එක අපි හිතන්නේ. මතක තියාගන්න මේ සත්තු වෛර බඳිනවා. සමහර සර්පයෝ වෛර බඳිනවා. ඒ නිසා කවදාවත් මොකද ඔබ ගෙදර ඇති කරන සතා වෙන්න පුළුවන්. සමහර ලාවට මග ඉන්න සතෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම හිතන්න මේ සතෙක් කියලා උපදින්නේ කවුද? මේ සංසාරේ ඔබ වගේම මේ ඉපදීපදී යන විඥානයක් තමයි මේ කොහේ හරි උපතකට මේ බැසගෙන තියෙන්නේ. ඒ තුල රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් තියෙනවා. දැන් බලන්න සමහර සත්තු ඉන්නවා වෛර බැඳတာට පස්සේ. ඔබ අහලා ඇති ඔය අලි නිකන් කතාවට කියන්නේ මේ අලිහක්ක පොල් තියාගත්තා වගේ කියලා ඔබ අහලා ඇති. සමහර වෛර බැඳတာට පස්සේ අවුරුදු ගණන් රැකලා ඉඳලා හරි පලි ගන්නවා සමහර සත්තු. සංසාර වෛර අපි නොසිතන විදිහට වෛර එන්න පුළුවන්. අපිට මේවා ගලපලා අද බුදුහාමුදුරුවෝ වැඩ හිටියානම් ඒ අතීත සිදුවීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි වර්තමානයේ ඔබට මට අපි කාටවත් ඒ නුවණ නැහැ. අපිට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ කාලි සිදුවීම්, ජාතක කතාවල සිදුවීම් ගලපලා මේ වර්තමානයේ වෙන දේවලුත් අපිට යම් මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න සමහර සිදුවීම් තියෙනවා. තමන්ම ආදරයෙන් හදන සතා කන්න බොන්න දීලා නාවල තමන්ම ගෙදර හදන සතා මැරෙනකන් තමන්ගේ ස්වාමියාව හපා කාපු සිදුවීම් ඔබ අහලා ඇති. සමහර වෙලාවට තමන්ම බොහොම ආදරෙන් පුංචි කාලේ ඉඳන් හදා වඩා ගත්ත ගෙදර හරි තමන්ගේ ආයතනේ හරි පන්සලේ වෙන්න පුළුවන්. ඒ ඇතා සමහර ලාවට නොසිතන විදිහට අර ළඟ ඉන්න ඇඩ් ගහුව පොලිය ගහපු මරපු අවස්ථා තියෙනවා. තමන්ගේ අයිතිකාරයා ස්වාමියා සමහර වෙලාවට පොලිය ගහලා මරලා පාගපු අවස්ථා තියෙනවා. අපිට ඕන තරම් උදාහරණ මතක් වෙනවා. ඒ නිසා ජීවිතේ නොසිතන විදිහට එකම සර්පයා සමහර වෙලාවට එකම පුද්ගලයෙකුට පන්න පන්න දෂ්ට කරපු සර්පියෝ ගැන ඔබ අහලා ඇති. සමහර අය ඉන්නවා දෙතුන් වතාව මොන විදිහකට සමහරකට ගිහිල්ලා දාලා එනවා. ආයි ටික දවසකින් මේ සර්පයා පන්නන. ආයි කොහේ හරි වත්තේ හරි එක්ක කුසියක හරි දර ගොඩක් අස්සේ හරි ඉඳලා දෂ්ට කරනවා. සමහර සංසාර වෛර අපිට හිතාගන්න බැරි විදිහට සතෙක් සර්පෙක් වෙලා හරි පස්සෙන් එන්න පුළුවන්. මේකෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි වෛරය කියන එක. සසර ජීවත් දැන් ඔබට හිතෙන්න පුළුවන් නෑ ඉතින් අපි දන්නේ නැතුව අපි නොදැනුවත්ව වෛරක්කාරයෝ හැදෙන්න පුළුවන් එක පුළුවන්. දැන් බලන්න අර හැදුනේ.
බිත්තරයක් කන්න ගිහිල්ල වෛරයක් සංසාර වෛරයක් ආත්ම 500ක වෛරයක් හටගත්ත. සමහර වෛර තියෙනවා නොසිතන විදිහට වෛර ගොඩ නැගෙන. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඔබත් මමත් අපි කවුරු ජීවත් වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකයක ජීවත් වෙන. අපි මේ ජීවත් වෙන ලෝකෙ මිනිස්සු යුක්තිය අපි නිකම් ඒවා වචන සාධාරණත්වය මෛත්‍රිය හැමෝටම සමානාත්මතාවය අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම ඒවා අපි කියනවා හොඳයි මේව ඇති කරගන්න ඊරිසියා කරන්න එපා වෛර කරන්න එපා කරුණාව ඇති කරගන්න ඔවා කියනවා අපි කොච්චර කිව්වත් ඒක හොඳයි කියලා කිව්වත් තේරුම් ගත්තත් හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වල ජීවත් වෙන්නේ කෙලෙස් වලින් සතුට හොයන්නේ කෙලෙස් වලින් තමයි ජීවිතේ තීරණ ගන්න. එවැනි ලෝකයක ජීවත් වෙනකොට සමහර වෙලාවට වෛරක්කාරයේ කැදෙන්න hina වුණත් ඇති. නොසිතන විදිහ සංසාර වෛර ගොඩ නැගෙන්න පුළුවන්. ඔබ හොඳට මේ කාරණේ විමසගෙන ගියොත් ඔබටම තේරෙයි මහ පුදුම භයානක සමාජයකනේ අපි ඉන්නේ කියලා. දැන් බලන්න පින්වතුනි සමහර සිදුවීම් අපේ බෝසතාණන් වහන්සේ ගැනම හිතන්න. උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා මෛත්‍රියම ගැන හිතන්න පාරමී උපපාරමී පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගයෙන් මෛත්‍රී වැඩුවා කියලා. අපි කවුරුත් එහෙම කරලා නැහැ. අපිට එහෙම මෛත්‍රී වඩන්න තරම් අපේ හිත දියුණු වෙලා නැහැ. සාරා සංකේය කල්පලක්ෂයක් ජීවිතේ පවා පරිත්‍යාග සමහරලාවට තමන්ට වද දෙන කෙනාටත් මෛත්‍රී වඩන ඔබ අහලා ඇති ශාන්තිවාදී තාපසය අපේ බෝසතාණන් වහන්සේගේක සංසාර ජීවිතයක් මේ ශාන්තිවාදී තාපසයා ඒ ජීවිත කතාව අහනකොට මහා පුදුමයි මෙහෙමත් කෙනෙකුට මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන් දෝ කියලා ශාන්තිවාදී තාපසයා ගැන වෛර බැඳපු කලාබු කියන රජ්ජුරුව ඒ කාලේ මේ රජ්ජුරුව අනවබෝධයෙන් වෛරයක් ඇති වුණා ඒ වෙලාවේ වද කියන්න කීවා ඔය තාපසයාව අල්ලගෙන ඇදගෙන වරෙන් කියෝ මාලිගාවට දඬුවම් කරන්න. ඉතින් වද කියෝ ගිහිල්ලා අනේ තාපසයාව ඇදගෙන ආවා. හැවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් වුණ රජ්ජුරුව කේන්තියෙන් හොඳටම මත්පැන් බීලා හිටියේ. හොඳට මත් වෙලා හිටපු රජ්ජුරුව කීවා ඕකව ඇදගෙන ගිහිල්ලා කස පහරවල් 1000ක් ගහන්න කියෝ. ඉස්සලා 100ක් ඊට පස්සේ 1000ක් දැන් ඔබ හිතන්න කසින් පහර දෙනකොට ඒ කස පහරට කොන්ද තුවාල වෙනවා. එක කස පහරක් දෙකක් වදිනකොට කොන්දේ හැම ගැලවිලා එනවා. කස පහරවල් 100ක් 1000ක් ගහනවා කියන මොන වේදනාවක්ද? කසින් ගහලා 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 එහෙම ඇදගෙන වැටුණා. පුදුම වේදනාවක්. තමන්ට කසින් ගහනකොටවත් ගහන කෙනාටවත් අනදීපු කෙනාටවත් අර දුෂ්ට රජා ගැනවත් වෛර සිතක්ක් හිත තුලින් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැතුව මෛත්‍රී වඩන ඔන්න අපේ බෝසතාණන් වහන්සේ. අවසානයේ මේ රජ්ජුරු ආව ළඟට කසින් ගහලා ගහලා දැන් ඉවර වෙලා බිම වැටුණාට පස්සේ රජ්ජුරු ආව. ඇවිල්ලා අර තුවාල සහිත කොන්ද පෑගුවා. පාගලා පයින් ඇනලා හැරෙව්වා. පපුවට කකුල තියලා පාගල ඇහුවා. "තාමත් උඹ ඉවසනවද?" ඒ වෙලාවේ කලාබු රජුරු කෙන අනේ රජතුමා සුවපත් වේවා මට මේ කසෙන් පහර දීපු අයත් මේ අමාත්‍යවරු මේ පුරුෂයෝ මේ වදකිව හැමෝම සුවපත් වේවා කේන්තිගේ රජුරු වදකයන්ට කීවා මේ කව අල්ලගෙන අතක් කපන්න කියලා පන පිටි මතක් කැපුවා ලේ වැක්කිරෙනවා ඒ කපපු අත ළඟ කකුලෙන් පාගල ඇහුව තාමත් උඹ ඉවසනවද අනේ රජතුමා සුවපත් වේවාකි මගේ අතපය කපපය සුවපත් වේවා රජුරවන්ට කේති අනිත් අතත් කපන්න කියෝ කන් දෙක කැපුවා නහයත් කැපුවා කකුලකුත් කැපුවා ඊළඟ කකුලත් කැපුවා දැන් අතපය කපලා කකුල් දෙකත් කපලා ලේ ගොඩේ අන්තිම හුස්ම ලේ ගොඩේ වැතිරිලා දැන් පණ යන එනකොට රජුරු ඒත් වෙරි මතින් ඇවිල්ලා පපුව පාගල ඇහුවා දැන් මොකද උඹ කියන්නේ තාමත් බර අදහසෙම දින්නේ කියලා. කතා කරගන්නවත් පණනේ අපේ බෝසතාණන් වහන්සේ ලේ ගොඩේ වැතිරිලා කියනවා. මගේ අතපය කපපු අයත් අනේ රජතුමාටත් යහපතක් වේවා සුවපත් වේවා කියලා. උලක් අරගෙන පපුවට ඇන්න. තමන්ගේ මතින්.
ඒ තරම් වද දීලා අතපය කපලා නහය කපලා උලකින් ඇනලා මරණ කොටත් අපේ බෝසතාණන් වහන්සේ රජතුමාට මෛත්‍රී කරගෙන පණගිය. ඔන්න ඔය විදිහට පාරමී පුරපු අපේ බෝසතාණන් වහන්සේට සසර වෛරක්කාරව හිටියේ නැද්ද? දැන් ඔබ හිතන්න මෛත්‍රී කියන එක අපිට හිතන්නවත් පුළුවන්ද කියලා මේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී වඩපු හැටි? ඔය එක ජාතක කතාවක විතරයි. සාන්තිවාදී තාපසේ හැටියට එක කතාවක මෛත්‍රී වඩපු හැටි ඔය අපිට අද හිතාගන්නවත් බෑ. හැබැයි එච්චර මෛත්‍රිය වඩලා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මෛත්‍රී වැඩ ඒ විදිහට මෛත්‍රී වඩාගෙන ඇවිල්ලත් බුදුවේ චාත්මේ ඉවසීම කන්ති පාරමිතාව දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිත්තාන මෛත්‍රී උපේක්ඛා ඔය ගුණධර්ම ඉහළටම පුරුදු කරලත් උන්වහන්සේ බුදු වෙච්ච ආත්මේ උන්වහන්සේට කොච්චර වෛර කරාද මිනිස් මොනතරම් උපක්‍රමයේදවත් බුදුහාඳුරෝ මරන්න සැලසුම් කරේ නැද්ද? දුනු ශිල්පීන් යදෙව්වා, ගල් පෙරළුවා, අලි කුලප්පු කරලා නාලාගිරිය තා කුලප්පු කරා, මාගන්ධියා යවලා නිඳා පහස කරා, චිච්චිමානවිකාවේ දෙව්වා. මොනතරම් බුදුහාඳුරන්ට දේවදත්ත හාමුදුරුවෝ කොච්චර වෛර බැන්දද? මේක තමයි ලෝකේ ස්වභාවය. ඔබ හිතන්න එපා ඇයි අපිට මෙහෙම වෙන්නේ, අපි මෙච්චර හොඳට ඉඳලා අපිටම ඇයි මෙහෙම. ඔහොම හිතනවනේ, ඔහොම කියනවා. ඔබට බොහෝ වෙලාවට ප්‍රශ්න කරදර එනකොට සමහරු තමන්ගේ පිනට ගරහා කරන, අපි මෙච්චර දන් දුන්න අපිටමයි මේ කරදර, අපි මෙච්චර පින්කම් කරලා අපිටම මේ කරදර මොකද, අපි මෙච්චර හොඳට ඉඳලා කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මොකක්ද මේ හෙනගෙඩි? ඔහොම කියන්නේ නැද්ද කියලා බලන්න. ගෙවල් වල කොච්චර නම් තමන්ගේ පිනට සාප කර ගන්නවා සමහරු, තමන්ගේ පිනට ගරහා කරනවා, තමන්ටම යැද ගන්නවා සමහරු. තරහක් ද්වේෂයක් එනකොට මතක තියාගන්න මේක තමයි ලෝකේ ස්වභාවය. බුදුවරුන්ටත් සංසාරිකව වෛර බැඳගෙන ආපු හතුරු හිටියා නම්, ඒ තරම් පාරමී පුරන බෝධිසත්වරුන්ටත් හතුරු හිටියා නම් ආයි ඉතින් අපි ගැන මොන කතාවද? ඔබ හිතන්නේ එහෙම? ඔබ අපි මේ අපි ගැන මොන කතාවද? ඒ විදිහට හිතුවොත් අපිට ගොඩාක් මේ ජීවිතේ ධර්මයේ තුලට ඉවසීම තුලට හිත පුරුදු කරගන්න දියුණු කරගන්න පුළුවන්. දැන් බලන්න සමහර වෛ අපේ බෝසතාණන් වහන්සේට දේවදත්තගේ වෛරේ, දේවදත්ත බොහෝ ආත්මවල වෛරේ. පස්සෙන් ජාතක පොතේ ගත්තොත් ගොඩාක් තැන්වල දැන් අර කලාබුරජ්ජුරු හැටියට අපේ බෝසතාණන් වහන්සේට සාන්තිවාදී තාපසයාට අත්තපය කපලා වද දීලා මැරුවින් එදා කලාබුරජ්ජුරු මෙකල දේවදත්ත කියලා. සමහර ආත්ම භාවවල බෝසතාණන් වහන්සේට හරියට වද සාදෙනවා. එක්කෝ තමන්ටම මඟ පෙන්නපු සමහරලාවට අර වඳුරා ඔබ අහලා ඇති. මනුස්සෙක් වලක වැටිලා හිටපු වෙලාවේ ගොඩට එන්න උදව් කරා. කොහොම හරි වලෙන් උඩට ගත්තට පස්සේ ඒ උදව් කරපු වඳුරාගේ ගලකින් ගහලා ඔළුවට ගහලා වඳුරාව මරා ගන්න හැදුවා. ඒත් ලේ පෙර පෙරා හරි මේ වඳුරා අර පුද්ගලයාට මේ කැලෙන් එළියට යන්න පාර පෙන්නුවා. එතකොට හැම ආත් අපිට මේ ජාතක පොතේ ගොඩාක් තැන්වල මහා දුෂ්ට දුරුජන චරිත මුණ ගැහෙනවා. ඒ බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ පෙන්නනම් මහණෙනි මේ එකල දේවදත්තේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එච්චර දුර්ජනයා කොහොමද හැම ආත්මිකම හම්බුනේ? හැම ආත්මිකම හම්බුණා නෙමෙයි. මතක තියාගන්න ජාතක පොතේ සඳහන් වෙන්නේ, දැන් ජාතක පොතේ තියෙන්නේ 550 ජාතකේ මේ කතා 500 ගානක් විතරයි. කල්පයක් තුල ආත්ම කීයක් උපදිනවද? සාරා සංකේ කල්ප ලක්ෂයක් තුල ඉපදිච්ච ආත්ම ගාන ගත්තත් කෝටි ප්‍රකෝටි බිලියන ගානින්වත් කියන්න බැරි තරම් සංසාර ගමන. ඔය අතරේ දේවදත්ත මුණ ගැහිලා තියෙන ආත්ම කීපයක විතරයි. හැබැයි මේ මුණ ගැහිච්ච හැම ආත්මයකම සංසාර වෛරක්කාරයාගේ ස්වභාවය හම්බුණාද පිළිගන්න තමයි යොමු වෙන. ඒ නිසා මතක තියාගන්න සසර වෛර ගැන හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවට අපි වෛරක්කාරය හොයන්න බෑ. ඒ අවස්ථාවට අනුරූපීව
ඒ වෙලාව එනකන් ඔහු හොයන්න බෑ. නිසි වෙලාවට කර්මයේ මෝරලා විපාකෙ බලවත් වෙන වෙලාවට ඔහු ක්‍රියාත්මක වෙන. දැන් බලන්න සමහර වෛර. දැන් දේවදත්ත ඔබ නිකන් හිතන්න අවංකව බුදුහාමුදුරුව බුදු වෙච්චාත්මි දේවදත්ත ගැන හිතන්න. දේවදත්ත යසෝදරාවගේ සහෝදරයා. එතකොට රජ පවුලක ඉපදුනා. දේවදත්ත එතකොට අර කරපු අකුසල් ගෙවලා අපායවලවල දුක් විඳලා තමයි උඩට ඇවිල්ලා රජ පවුලක රාජකුමාරයෙක් හැටියට ඉපදුනා. එතකොට එහෙම උපදින්නේ පෙර පිනකුත් තිබුණා. දේවදත්ත කරපු පිනුත් තිබිලා තියෙනවා. ඒකනේ බුදුහාඳුරු පෙන්නන්නේ මහණෙනි මේ දේවදත්ත ඒ අකුසල් කරගත්තට සසරේ පින් කරපු කෙනෙක්. ඔහු පිනුත් කරා හැබැයි අකුසලුත් කරගෙන අනාගතේ පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුහාඳුරු දේවදත්ත ගැන පෙන්නනවා. එහෙමනම් අපිට පේනවා පසේ බුදු වෙන්නත් සසර පින් කරන්න ඕනේ. ඒ පිනත් කරලා තියෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේට වෛර කර කර සසරේ ආවා. දැන් දේවදත්ත තමන්ට රජකම ඒ වෙනකොට සුප්‍රබුද්ධ රජුරුවන්ගේ රාජ්‍ය ඒ රජුරුවන්ගේ පුතා තමන්ට රජකම ලැබෙන්න තියෙද්දී රාජ්‍ය අතහැරලා පැවිදි වුණා. ඔබ හිතන්න රජකම ලැබෙන්න තියෙද්දී රාජ්‍ය අතහැරලා රාජ කුමාරයෙක් පැවිදි වෙනවා කියලා කියන්නේ පැවිදි වුණේ අපාය යන්න හිතාගෙන කවුරුත් පැවිදි වෙනවද? රජ සැප විඳින්න තියෙද්දී මාලිගාවේ හැදිලා වැඩිලා රාජ ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම ඉගෙනගෙන රජ කෙනෙක්ගේ රාජ උෂ්ණ ඔක්කොම දැනගෙන රජකමට කොච්චර පොර කනවද කියලා බලන්න දැන් ලෝකේ. එතකොට මේ රජකමට මෙච්චර පෙරේතකමේ පොර කන ලෝකෙක කෙලෙස්වල රජකම අතහැරලා දේවදත්ත පැවිදි වුණා. කවුරුත් පැවිදි වුණාද අපාය යන්න හිතාගෙන? දේවදත්ත පැවිදි වුණේ අපාය යන්න හිතාගෙන නෙමෙයි, නිවන් දකින්න. එතකොට දේවදත්තගේ ජීවිතය තුළ බුදුහාඳුරන්ගේ ධර්මයේ කොතනවත් නැහැ දේවදත්ත දුස්සීලයි කියලා. ඔබ හොඳට බලන්න බුද්ධ දේශනාවල දේවදත්ත මේ වගේ දුස්සීලකමක් කරා, දේවදත්ත මෙහෙම අකුසලයක් කරලා පරාජිකා වුණා. අන්න බුදුහාමුදුරන් රහතන් වහන්සේලා බුදුහාමුදුරු ඉදිරියේ දේවදත්තගේ අකුසල් ගැන කියලා දඬුවම් කරා. මෙහෙම වැරදි කරපු කොහෙවත් දේවදත්ත හොඳට සීල් රැකපු කෙනෙක්. එතකොට සීල් රැක්කේ අපායන්න හිතාගෙනද? නෑ. හැබැයි දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරන්ටත් වඩා සිල්වත් කියලා තමන් මහා ඉහළ දේවල් අනුගමනය කරන්න පටන් ගත්තා. ඔබ අහලා ඇති දේවදත්ත ඒවා ඉල්ලීම් හැටියට ඉල්ලුවා. භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම ගස් යට වාසය කරන්න ඕන. දේවදත්ත ඒවා ඉල්ලුවේ තමන් ගස් යට හිටපු නිසා. එතකොට බලන්න රජවරු සිටුවරු කුටි ආරාම සේනාසන හදලා තියෙද්දී බුදුහාමුදුරුව කුටිවල වැඩ ඉන්නවා. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදලා පූජා කරා සඳුන් කුටියක් බුදුහාමුදුරන්ට. හැබැයි දේවදත්ත රාජකුමාරයෙක් වුණත් රාත්‍රියට වැඩ ඉන්නේ තමන් ගහක් යට එලි මහනේ. දැන් බලන්න කෙනෙක් දැන් අද නම් දේවදත්තට තමයි පහදින්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි. අනේ මේ ගහක් යට ඉන්න මහා සිල්වතෙක් කියලා මිනිස්සු පහදිනවා. එතකොට දේවදත්ත ගස් යට හිටියේ. දේවදත්ත බුදුහාඳුරන්ගෙන් ඉල්ලුවා භික්ෂූන් වහන්සේලාට ජීවිතාන්තය දක්වා උක්ෂමූලික වාසය කරන්න අවසර දෙන්න. ඊළඟට දේවදත්ත පාංශකූල සිවුරු විතරයි කියන පෙරෙවි. එතකොට බලන්න රජපවුලක රාජකුමාරයෙකුට වටිනා සිවුරු පිරිකර ඕන තරම් පරිහරණය කරන්න පුළුවන්කම තියෙද්දී දේවදත්ත පරිහරණය කරේ ජීවිත කාලෙටම සොහොන්වල අතහැරලා දාලා තියෙන මිනී ඔතලා දාලා තියලා පාංශකූල රෙදි කෑලි එකතු කරලා හදාගත්ත චීවරයක් විතරයි. එතකොට බැලූ බැල්මට දේවදත්ත කොච්චර රූක්ෂ තමන්ගේ ජීවිතයේ ඒ ප්‍රතිපක්ති පුරලා තියෙනවද? බුදුහාමුදුරන්ටත් ඇවිල්ලා ඉල්ලීමක් කරා භික්ෂූන් වහන්සේලාට ඒ පාංශකූල සිවුරු මනු දැන වදාර. දේවදත්ත තුන් සිවුරෙන් විතරයි කියනවා හිටියේ. අමතර සිවුරක් පරිහරණය කරේ නැහැ. තුන් සිවුරෙන්ම වාසය කරා. ඊළඟට දේවදත්ත නිර්මාංශිකව පිණ්ඩපාත යනකොට බැරි වෙලා හරි මොනවා හරි වෑංජනයකට මොනවා හරි මස් වෑංජනයක් මාළු වෑංජනයක් ලැබුණත් පළඳන්නේ ඒව පිළිගන්නේ. බුදුහාඳුරන්ගේ ඉල්ලීමක් කරා භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම නිර්මාංශිකව ඉන්නත් ඕන. එතකොට දේවදත්ත ඔය වගේ ඉල්ලීම් ගොඩක් ඉල්ලුවා. ඉල්ලීම් පහක් ඉල්ලුවා.
දැම් මේ ඉල්ලීම් දිහා බලනකුට පේනවා දේවදත්ත හාමුදුරුවනේ හරියටම සිල් රැකලා තියෙන. එහෙමනේ දැන් සාමාන්‍ය කෙනෙක් පහදින්නේ කැලේක ඉන්නවනම් ගහක් යට ඉන්නවනම් පරණ ඉරිච්ච සිවුරු ඇඳගෙන වගේ ඉන්නවනම් මිනි ඔතලා විසිකරපු සිවුරු ඇඳගෙන ඉන්නවනම් ඊළඟට දේවදත්ත ඉල්ලීමක් කරා මේ රජවරු සිටුවරු ගෙවල් වලට ආරාධනා කරලා දෙන දාන පිළිගන්න නැතුව භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතෙන් විතරක්ම යැපෙන්න ඕන. බුදුහාමුදුරේ ඒක ඉල්ලීමක්වත් පිළිගත්තේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරා දේවදත්ත කැමති කෙනෙක් ඒව අනුගමනය කරපු දෙන් කැමති කෙනෙක් ඒව අනුගමනය නොකරපු දෙන් ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ කියලා. හැබැයි සාමාන්‍ය ලෝකයාට බැලූ බැලමට පේන්නේ ඒක තමයි නිවන් මඟ. ඒක තමයි නියම සීලය කියලා පේන්නේ. මිනිස්සු සමහරලාට දැනුත් පහදින්නේ එහෙමනේ. දැනුත් මිනිස්සු පහද කවුරු හරි පින්ඩ පාතෙන් විතරක් ඉන්නවනะ. කැලේකම ඉන්නවනะ. ගොඩක් මිනිස්සු පහදිනවා. එතකොට දැන් බලන්න දේවදත්ත මේවා අනුගමනය කරේම අපා යන්න හිතාගෙනද? නෑ. හැබැයි ඒ ගුණධර්ම රැකගෙන කාලයක් හිටිය හොඳට හිටියා. නමුත් තමන්ට සංසාර වෛරෙත් එක්ක බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා ඉරිසියාව. බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර කීර්ති රජවරු සිටුවරු ගෞරව කරනවා. උන්වහන්සේ මහා සංඝ පිරිස් පිරිවරාගෙන වැඩ ඉන්නවා. දේවදත්තටත් ඒ ආසාව ඇති වුණා. ඒ ඉරිසියාව එනකොටම අන්න පාපී සිතුවිලි එතන ඉඳන් ගලාගෙන එනවා. ඊට පස්සේ නොයෙක් සැලසුම් හැදුවා. අච්චර සිල්වත් ජීවිතයක් ගත කරත් අවසානයේ මිනී මරන්න සැලසුම් කරා. අජාසත් කුමාරයව හිතවත් කරගෙන කුමාරයාට උපදෙස් දුන්නා. බිම්බිසාර රජුරුව මරලා රජවයා. රජුරුව මරන්න රජුරුවන්ගේ පුතාට උපදෙස් දුන්නා. තමන් සැලසුම් කරා බුදුහාමුදුරුව මරලා මං එතනට එනවා කියලා. එතකොට බලන්න කොච්චර පවුකාර සිතුවිලි ඇතුලෙන් ගොඩ නැගුණාද පස්සේ. බුදුහාමුදුරුවන්ට නොයේක් දුනු ශිල්පීන් යොදවලා මරන්න සැලසුම් කරා. නාලාගිරි ඇතා කුලප්පු කරලා එව්වා සංඝ බේද කරා. අන්තිමට තමන්ගේ මතින් ගල් පෙරළුවා. මෙච්චර අකුසල් කරගත්තේ. එතකොට බලන්න ජීවිතේ අර රජසැප රාජකුමාරයෙක් හැටියට ඉඳලා ඔක්කොම අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනා. සංසාර වෛර හිතාගන්න බෑ. ඔබ හිතන්න සමහර දැන් ඔබට මේව කලපල බලනකොට තේරෙයි ඇත්ත නේනම් කියලා. ඔබ බලන්න සමහර වෙලාවට වෛරක්කාරයෝ අපිට මුණ ගැහෙනවා. බිරිඳ හැටියට ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. ඔබට ලැබෙන ස්වාමියා සංසාර හතුරෙක් වෙන්නත් පුළුවන්. සමහරට ලැබෙන දරුවා සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා හැටියට ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. සහෝදරයා සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරේ ඉන්න ඔබේ සහකරුවා ඔබේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. හිතාගන්න බෑ ඒක. දැන් අපි හිතමු කෙනෙකුට මේ ලෝකේ දහස් ගාණක් මිනිස්සු අතරේ පාර යනකොට ඉගෙන ගන්නකොට මගතොටේ කොච්චර මිනිස්සු මුණ ගැහෙනවද? ඔය අතරේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් ඇස ගැටෙනකොට කෙනෙක් දැක්ක ගමන් හිත ඇදෙන්න පුළුවන්. ඒ සංසාර බැඳීම, ඒ බැඳීම ආදරෙන් ඇතිවෙච්ච බැඳීමක් වෙන්නත් පුළුවන්, වෛරයක් පිරිමහන් ඇතිවෙච්ච බැඳීමක් වෙන්නත් පුළුවන්. හොයන්න බෑ ඒක. සමහර වෙලාවට කෙනෙක් දැකපු ගමන් හිත ඇදිලා යනවා. ඒ හිත ඇදෙනකොට එයා දිහා බලන්න හිතෙනවා. ඊට පස්සේ කොහොම හරි හිතවත් වෙන්න තියෙනවනම් දැන් හැම වෙලෙම හිතට එනවා. ඊට පස්සේ හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොහොම හරි විස්තර හොයාගෙන දැන් පස්සෙන් යනවා. හිතවත් වෙනවා. ඔහොමනේ කොච්චර ඔය ආදරය කරන කාලය ඔබ හොඳට කලපල බලන්න. ගොඩාක් ජීවිතවල මිනිස්සු ආදරය ඇති වෙන්නේ ඔය වගේ. දැන් එහෙම ඔන්න ආදරයක් උපදිනවා. ඒ ආදරය උපදිනකොට තේරෙන්නේ මේ සංසාර වෛරයක් එක්ක උපදින එක. ඒක පේන්නේ. ඊට පස්සේ කාලයක් ආදරය කරනවා. එහෙම ආදරය කරලා දැන් දෙමව්පියෝ නෑදෑයෝ පරම්පරාවේ කවුරු එපා කිව්වා සමහරු කියනවා ඕකනම් කරගන්න එපා අපිට ගැලපෙන්නේ නෑ පවුලට ගැලපෙන්නේ නෑ. ඒ මොනවා කීවත් දෙන්නට දෙන්න තීරණය කරනව නැහැ. අපි දෙන්න ඕන දුකක් විඳගෙන ඉමු. අපි කවුරු නැති වුණත් අපේ ලෝකෙට යම් කියලා ඔන්න අපි හිතමු පැනලා ගියා කියලා. දැන් ජීවිතේ අර තනියෙන් හරි කසාද බැඳගෙන නිසි වයසේ දෙන්න ඔක්කොම අතහැරලා ජීවත් වෙන. හොඳට ඉන්නවා. දරුවොත් ලැබෙනවා. ඔහොම කාලයක් ඉඳලා
අර මිනිහගෙම මැරුම් කණයි නැද්ද? ඔබ හොඳට හොයලා බලන්න. අවුරුදු 10 15 ආදරය කළ කසාද බැඳපු අය. විවාහ වෙලා දරුවෝ දෙන්නේ 3 දෙනෙක් එක්ක බොහොම ආදරෙන් කාලයක් පවුලේ සමගියෙන් ජීවත් වෙච්ච අය. කාලෙකදී නොසිතන විදිහට එක්ක ස්වාමියාගෙන් බිරිඳ මැරුම් කනවා. එක්ක බිරිඳ වෙනත් ස්වාමියෙක් එක්ක හරි එකතු වෙලා එක්ක අර ස්වාමියාව මරනවා. අද පත්තරයක් ගත්තා රූපවාහිනියක බැලුවත් හොයලා බැලුවත් ඔය වගේ සිදුවීම් කොච්චර අපිට අහන්න ලැබෙනවද? දැන් ඔබම හිතන්න අර අවුරුදු ගානකට කලින් දැක්ක ගමන් හිතුණද කවදා හරි මාව මරණ මගේ මාරයා කියලා දැක්කද? ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ ආදරය කරන කාලේ කවදාවත් හිතුණද කවදා හරි මෙයා මාව මරයි කියලා හිතුණද? ඒක පේන්නේ නැහැ. විවාහ වෙනකොට දරුවෝ ලැබෙනකොට එකට ජීවත් වෙනකොට හිතුණාද කවදා හරි මෙයා මාව මරයි කියලා? ඒක පේන්නෙත් නැහැ. හැබැයි නිසි කාලේ එනකොට සංසාර වෛරය මතුවෙලා එනවා. නොසිතන විදිහට දැන් බලන්න සමහර වෙලාවට තමන්ගේ කුසේ උපදින දරුවා දරුවා බිහි වෙනකොටම දරුවගේ බෙල්ල මිරිකලා මරණ අම්මලා නැද්ද? සංසාර වෛර බලවත් වෙනවා. සමහර දරුවෝ දෙමව්පියන්ට වද දීලා දෙමව්පියන්ම මරනවා. අර ළමයා කුසේ ඉන්නකොට හදාගන්නකොට වඩාගෙන ඉන්නකොට කිරි දෙනකොට කවදාවත් හිතුන්නේ නැහැ මේ දරුවා මාව මරයි කියලා. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. නොසිතන දේවල් සංසාර වෛරත් එක්ක යනවා. මේක ගලපලා බලන්න හැම පැත්තකින්. ජීවිතේ කාලයක් හොඳින් හිටපු අය නේද කාලයක් හතුරු වෙලා තියෙන්නේ. ඔබේ ජීවිතේ හොඳට ගලපලා බලන්න කාලයක් හිතවත්කමින් හිටපු අය කාලෙකදී ඔබේ පරම හතුරු බවට පත් වෙනවා. සංසාර වෛර නොසිතන විදිහට බලවත් වෙන්න පුළුවන්. මේකෙන් බේරෙන්න වෙන කිසිම අතක් නැහැ. සංසාරයෙන් මිදෙන කල්ම සසරි ඉපදීපදී යන තාක්කල් ඔබට මට අපි කාටත් සංසාර හතුරු මුණ ගැහෙනවා. ඒක වළක්වන්න බෑ. අපි උපදින ආත්මයක් පාසා අපි දන්නේ නැති වුණාට වෛර බැඳගෙන සංසාරේන කොච්චර අපිට මුණ ගැහෙනවද? කොච්චර තව වෛර බැඳගෙන පලිගන්න විදිහක් නැතුව පුපුර ඉන්න අය කොච්චර ඇද්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබත් එක්ක වෛර බැඳගෙන මැරිච්ච කෙනෙක් නිරේ ඉන්නව වෙන්න පුළුවන්. දැන් එයාට ඇවිල්ලා පලිගන්න විදිහක් නැහැ. හැබැයි කවදා හරි එයා අපායේ කර්මෙ ගෙවලා චුත වෙලා උඩට ආපු වෙලාවක අපි හිතමු ඔබ ආත්ම ගානක් ගිහිල්ලා ඔබ කොහේ හරි ඉපදිලා ඉන්නවා සිටුවරේක් හරි වෙලා. දැන් අර අපායේ කාලයක් දුක් විඳලා ඇවිල්ලා කර්මෙ ඉතුරු ටික ගෙවන්න අපි හිතමු තිරිසන් ලෝකේ ඉපදුනා කියලා. අඩු ගානේ සතෙක් වෙලා උපදින. සර්පෙක් වෙලා උපදින. නොසිතන විදිහට මුණ ගැහිලා පන්න හරි දෂ්ට කර. සමහර ලාවට බලු පැටියෙක් වෙලා උපදිලා මුණ ගැහෙනවා. දැක්ක ගමන් කර්ම විපාකෙට හිතෙනවා මට මේ සතා අනේ මූ හොඳයි මං කොහොම හරි ගෙදර ගෙනහිලා හදා ගන්න ඕන. ගේ ගෙනල්ලා කන්න බොන්න දීලා ඔළුව අත ගාලා ලොකු මහත් කරලා හදනවා. හැබැයි අර හැදෙන්නේ සංසාර වෛරයක් එක්ක එන කෙනා. ඒ සතාම නොසිතන විදිහට මැරෙනකන් තමන්ට හපා කන්න පුළුවන්. ඒ නිසා මේක තමයි සංසාරයේ ඇත්ත ස්වභාවය. අපි නොසිතුවට අපි හිතුවේ නැති වුණාට මේක හිතාගෙන යනකොට මහා පුදුම සංසාර ගමනක් අපි කවුරුත් පැටලිලා බුදුහාඳුරෝ පෙන්වුවේ අන්තෝ ජටා බහි ජටා. ඇතුළතිනුත් අවුල් වෙලා තියෙන්නේ බාහිරනුත් අවුල් වෙලා තියෙන්නේ. ජටායි ජටිතා පජ අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ. මේ සංසාර ගමනේම අපි අවුල් වෙලා ගැට ගැහිලා බැඳිලා වෛරත් එක්ක සංසාර හතුරු එක්ක හතුරු විතරක් නෙමෙයි සසර අපිට මුණ ගැහෙන අය අතර ජීවිතේ වැඩිපුරම මුණ ගැහෙන්නේ එක්ක අපි ආදරෙන් හිටපු අය. ඒ ආදර බැඳීම් එක්ක මුණ ගැහෙන සමහර ලාට හිතවත්ව හිටපු අය ආයි මුණ ගැහෙන. ඒ වගේම සංසාර වෛර බැඳගෙන එන අය ඒත් මුණ ගැහෙන. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වගේම අර හතුරු මුණ ගැහීම අප්පියෙහි සම්පයෝග දුක් ඒක දුකක් වෙන. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි මේ භයානක සංසාර ගමනින් මිදෙන්න උත්සාහ කරන්න. නොසිතන වෛර ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා හිතට තරහක් ඇති වුණොත් වෛරයක් ඇති වුණොත් එතනින් මේක ප්‍රහාණය කරගන්න. ආදීනව සිහි කරත්
හැම වෙලාවෙම හිතන්න මේ වෙලාවෙ මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. කවුරු හරි ගැන කේන්තියක් එනකොටම හිතන්න බැරි වෙලාවත් ද්වේෂ හිතකින් මම මැරුණොත් මං කොහේ යයිද? ද්වේෂයේ බුදුහාඳුරු පෙන්වේ ගිනි අඟුරු ගොඩක් අතින් අරගෙන තරහකාරයෙකුට ගහන්න ලෑස්ති වෙනවා වගේ වැඩ. ගිනි අඟුරු අල්ලනකොටම පිච්චෙන්නේ තමන්ගේ මත. ද්වේෂේ නිසානතුරේ වැටෙන්නේ ඔක්කොටම කලින් තමන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක්ව විනාශ කරන්න කියලා හිතාගෙන තමන් වසපානී කරනවා වගේ වැඩක්. ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ අනුන් විනාශ කරන්න හිතාගෙන ඔබ වසබනවා වගේ වැඩක්. ඒකෙන් විනාශ වෙන්නේ තමන්මයි. ඊළඟට ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ බුදුහාඳුරු පෙන්වා යකඩේක හටගන්න මලකඩ ඒ යකඩෙම විනාශ කරනවා වගේ තමන්වම විනාශ වෙනවා. මෙන්න මේ හැම උපමාවකින්ම බුදුහාඳුරු පෙන්වන්නේ වෛර කරන්න එපා, පලිගන්න එපා, ඊරිසියාව, වෛරය, ද්වේෂය ඇති කරගන්න එපා, මෙත් වඩන්න, මෛත්‍රී පුරුදු කරා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් මෙත්සිත පතුරවන්න. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම දියුණු කරගන්න. සියලු සත්වයන් ගැන මෛත්‍රී සිත දියුණු කරා. අමාරුයි. හැබැයි මේ අමාරු දේ ජය ගන්න පුළුවන්. නිතර නිතර පුරුදු කරනකොට මෛත්‍රී සිත ඔබ තුල ලේසි දෙයක් හැටියට වර්ධනය කර ගන්න පුළුවන්. පටන් ගන්නයි අමාරු. ඒ නිසා මෛත්‍රිය වඩන්න, සිල්වත් වෙන්න, ගුණධර්ම පුරා ගන්න, මේ භයානක සංසාර ගමනින් ගැලවෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව, ධර්මදේශනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, අද ධර්මදේශනාවෙන්, ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙයි. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ඕෂද රූපසිංහ මහත්මා, ඉෂිකා රූපසිංහ මහත්මිය, වියාෂා රූපසිංහ දියණිය, ටියාෂා රූපසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්. තියාගේ ප්‍රධානම අරමුණ දේශකයන්න් වහන්සේටත්, සුජීවත්ව ඉන්න පවුලේ දෙමාපියන් ඇතුළු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථන. ඉතින් එහෙමනම් ඒ අයගේ දෙමාපිය වගේම විශේෂයෙන් අද දායකත්වයේ දරුව ඕෂද රූපසිංහ මහත්මා, ඉෂිකා රූපසිංහ මහත්මිය, ඒ දියණිය ටියාෂා රූපසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ අයට මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අය නමින් සංසාරගත මිය පරලොව ගිය සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙයි. එහෙමනම් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ මේ පින උතුම් ධර්මාවබෝධයේ පිණිස, නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.